අයිබෝවන් සුබු දෑසනක් වේවා අද මම ඔබලට පැහැදිලි කරලා දෙන්න හදන්නේ මේ වීඩියෝ එක මගින් කොහොමද විචිත්‍ර වෛරස් රෝගය ශේත්‍රයේ ව්‍යාප්ත වෙන්නේ කියලා ඔබ මේ දකින්නේ MI2 ප්‍රභේදයේ මිරිස් ගහක් තමයි මේ තියෙන්නේ එතකොට මෙන්න මේ මිරිස් ගහත් එක්ක ඔබ මේ දකිනවා ගම්පාලු කියන වල් ශාකයක් එතකොට මෙන්න මේ ගම්පාලු කියන වල් ශාකයට ඔබ ට පේනවා ඇති පළමු කොළ වලට ඇවිල්ලා නැහැ විචිත්‍ර වෛරස් හැබැයි ඊට පස්සේ මේ දැල්ලේ ඉඳලා මේ විචිත්‍ර වෛරස් රෝගය ඇවිල්ලා තියෙනවා මේ ගම්පාලු මෙන්න මේ ගම්පාලු කියන මේ පැලෑටියට විචිත්‍ර වෛරස් රෝගය වැළඳීමේ ප්‍රවණතාවය වැඩි මේක ඒක එයා උපතින්ම ගේනවා වගේ තමයි සාමාන්‍යයෙන් ගත්තොත් එම ගම්පාලු පැලයක් හැදුනොත් ඒ ගම්පාලු පැලේ පරිණත වෙනකොට මල් පිපෙන්න මුල් අවස්ථාව වෙනකොට මේ පැලේට අනිවාර්යෙන් මේ කහලෙඩි සායහෙන්න විවාහර භාවිතේ කරන්න ඒක කහලෙඩි කියලා එතකොට මෙන්න මේ කහලෙඩි මෙන්න මේ විචිත්‍ර වෛරස් පත්‍ර විචිත්‍ර වෛරසය වැළඳෙනවා ඊට පස්සේ බලන්න මේ තියෙන්නේ MI2 මිරිස් ශාකය එතකොට මේ මිරිස් ශාකයට ඉබේම මේක වැළඳිලා ඉවරයි එතකොට ශේත්‍රයේ ව්‍යාප්ත වගාවේදී අපි බලන්න ඕන ප්‍රධානම හේතුව තමයි මෙන්න මේ වගේ විචිත්‍ර වෛරස් රෝගයේ වැළඳුණු වල් පැලෑටි තිබෙනවා නම් අනිවාර්යයෙන්ම එම වල් පැලෑටි ශේත්‍රයෙන් අයින් කරන්න ඕනේ. එහෙම අයින් නොකරොත් එම මේ වගේ තමන් හදන මූලික භෝගෙට නැත්නම් ඒ මූලික භෝගෙට මේ රෝගයේ ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවය වැඩි. තව දෙයක් තමයි මේක සුදු මැස්සා මගින් තමයි වැඩිපුරම ව්‍යාප්ත වෙන්නේ. ඉතින් අපට පුළුවන් මෙන්න මේ පැලෑටිය ආරම්භයේදීම අපට පුළුවන් වුණා නම් ගලවලා අයින් කරගන්න මේ මිරිස් නැත්තම් අපේ මේ භෝගය ආරක්ෂා කරගැනීමේ හැකියාව තිබුණා.